ඔබ අප නොදුටු සිංහල කැමි සංස්කෘතිය අපූර්වත්වයන් මනා කොට සොයා ඒ පිළිබඳව අප වෙත ඉදිරිපත් කරන්නට යෙදුණු මෙහි කර්තෘවර යනන් වන ඩී.පී. වික්‍රමසිංහයන්ට අපගේ හද පිරිප්‍රණාමය පුද කර සිටිමු. එන්න අප සමග කියවමු මෙසේ මග දිගට ජන කතා, සයකන පිට හැරුම, වාකොල්ලේ සටන, සෙන්කඩගල පුරේ හෙවත්, උඩරට සෙන්ල හේවාය, මුහුණට මුහුණලා කඩුවෙන් දුන්නෙන් තුවක්වෙන් සටන් කිරීමට මෙන්ම සැඟවි කරන සටනටද දක්ෂ වේ. ඕහෝ, සතුරන් ගමන් කරන මාර්ගයෙහි ඇති ගස් වලයාකාරව කොට පවුරක්සේ වැටෙන අන්දමට කපා දමා සතුරන් මැදිකර පහර දුන්හ. උස් කඳ මුදුන්වල සිට විශාල ගල් පෙරලා තමා සතුරන් යට කළහ. සමහර තැන්වල වලවල් කපා ඇතුළේ තියුණු උල්කට සිටුවා උඩින් වසා දමා සතුරන් වැටෙන්නට සැලැස්වූහ. තවත් සමහර තැනක වලවල් කපා වෙඩි බෙහෙත් පුරවා ඒවා උඩින් සතුරන් ගමන් කරන විට ගිනි තබා ඔවුන් විනාශ කළහ. ඉංග්‍රීසි සේනාවක් එසේ ගිනි තබා විනාශ කළ අන්දම පහළ දැක්වෙන මුඛ පරම්පරාගත කතාවෙන් පෙන්වුම් කෙරේ. මෙහි මුඛ පරම්පරාගත කතා සිද්ධි තව ඇත්තත් වැඩි කොටසක් ලිඛිත සත්‍ය ඉතිහාසය හා සම්බන්ධ වේ. 1803 ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කොට මහනුවර යටත් කරගත් අවස්ථාවේ ඔවුනට විශේෂයෙන් වුවමනා වූයේ ඉන්නා තැනක් සොයා රජ අල්වා ගැනීමයි. මේ සටන සිදු වූයේ නෝත් ආණ්ඩුකාරතුමා හා පිළිම තලව්වේ මහා අධිකාරම්තුමා අතර සිදු වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන්. මුලදී ඉංග්‍රීසීනට පක්ෂව සිංහල රජතුමාට විරුද්ධව මේ සටන ආරම්භ කර වූ නමුත් පසුව ඉංග්‍රීසීනට විරුද්ධව ඔවුන් විනාශ කිරීම සඳහා මහා අධිකාරම්තුමා කටයුතු පිළිවෙල කළේය. එම නිසා හඟුරන් කෙතට යුද්ධ සේනාවක් යොවොත් රජු අල්වා දී හැකි බව මහනුවර සිටි ප්‍රධාන ඉංග්‍රීසි සේනාධිපතියාට පිළිම තලාගේ අධිකාරම දන්වා හැරියේය. මහා අධිකාරම්ගේ යටි අදහස නොදත් සෙන්පතියා එම කීමන විශ්වාස කොට කර්නල් බාබොට් නැමති උපසෙනවියකු භාරේ හඟුරන් කෙතට යුද්ධ හමුදාවක් පිටත් කර හැරියේය. මේ යුද හමුදාව මහනුවර බූවැලිකැට තැන්නේ කුඹුර ඒ පසුකර මහවැලි ගඟ දිගේ ඇති පාරෙහි හාරගම දක්වා ගමන් කොට හාරගම් ඔයින් එගොඩ වී මයිල්පිටිය මාගහ කඩ පසුකර මා ඔයින්ද එගොඩ වී හඟුරන් කෙතට පැමිණියහ. දැන් මහනුවර සිට හඟුරන් කෙත හරහා විහිදෙන ප්‍රසිද්ධ පාර පුරාණයේ තිබූ අඩිපාර අනුව සාදන ලද්දකි. එම පාර තැන්නේ කුඹුර සිට හාරගම් ඔය පාලම දක්වා වැටි ඇත්තේ සුප්‍රසිද්ධ සොයිසා මහතුන්ගේ හාරගම් වත්තුවය නම් විශාල ඉඩම් අතරින් මහවැලි ගඟේ දකුණු ඉවුර දිගේය. මේ මහපාරේ අට හමාරේ සැතපුම් කණුව අසල ගල් අමුක්කෝ නම් පටු ස්ථානයක් තිබේ. පසකින් ගඟත් අනෙක් පසෙහි කඳු වැටියත් අතර පිහිට ඇති මෙම ස්ථානය ඉතා භයානක වේ. එක් කලකදී මෙය මම්පහරණ හොරුන්ගේ තිප්පොලක්ව තිබූ බව දැනගන්නට ලැබේ. තැන්නේ කුඹුරේ සිට පහළට ඇති මහවැලි ගඟේ මේ කොටස ගල්පර වලින් ගහන ගලින් ගලට ඇති හැලෙන සුදුසුදු ජලධාරාවක් නිසා ප්‍රිය දර්ශනීයත්වයක් ගෙන දෙයි. ඉහත කී ගල් අමුක්කුව නම් ස්ථානයේ ඉදිරිපිට ගඟ මැද අඩි 20ක් පමණ උස ගලක් මත අත්කොබියක් පමණ මහතැයි කඳුකින් දුත් අඩි 12ක් පමණ වට ශාඛාවකින් දුත් දර්ශනීය බෝගසක් දක්ුණට ලැබේ. මේ ගස ශතවර්ෂ ගණනාවක සිට මෙහි තිබෙන එකක් බව කියනු ලැබේ. එහෙත් ගසෙහි ලොකු වීමක් නැත. එකම ප්‍රමාණයෙන් පවතී. ගසෙහි මුළු උස අඩි 5ක් පමණ වේ. ගස ලොකු නොවන්නේ එක්තරා ගුප්ත බලවේගයකින් නිසායයි බොහෝ දෙනා විශ්වාස කරති.
නමුත් ඒ එසේ කෘත්‍ය බලවේගයක ආනුභාවයෙන් සිදුවන්නක් නොවන බව පරීක්ෂාකාරීව බැලූ විට අවබෝධ වේ. ගල මුදුනේ ගල් කුහරයක පැලවී ඇති මේ බෝරුකේ මුදුන් මුල ගලේ පැල්ම දිගේ පහළ ගඟේ වතුර දක්වා ඇදී තිබේ. සෑහෙන තරම් උෂාහාර නොලැබීම නිසා ගසේ ලොකු වීමක් නැත. ජලයට ඇදී තිබෙන නිසා මුලද මැරෙන්නේ නැත. නොමරී පැවතීමට තරම් වෘක්ෂාහාරක් ජලයත් මේ මුලින් ගසට ලැබේ. ගලින් ගලට ඇදහැලන ජලධාරාවන්ගෙන් ගඟ මැද උස් වූ ගලේ පිහිටා ඇති මේ බෝරුක පාර යන එන්නන්ගේ මනස්කාන්ත දර්ශනයට භාජනය වූ පවතී. මේ ගල් අමුක්කෝණම් ස්ථානයට සැතපුම් භාගයක් පමණ දුරින් 9 සැතපුම් කණුව අසල හාර්ගව වාගොල්ලේ කුමුදු අය පිහිටා තිබේ. එයද දැනට ඉහත කී සුප්‍රසිද්ධ සොයිසා මහතුරුන්ට අයිති වේ. එහි උතුරු පැත්තෙන් මහවැලි ගඟ නැගෙනහිර බලා ගලා බසේ. නැගෙනහිර පැත්තෙන් හාරගම ඔය උතුර බලා ගලා මහවැලි ගඟට එක් වේ. බස්නාහිරින් නුවර හා හඟුරන් කෙත මහපාර උතුරේ සිට දකුණු බලා වැටී තිබේ. මේ මායිම් තුළ ඇති ත්‍රිකෝණාකාර අක්කර 10ක් හෝ 15ක් පමණ විශාල වූ කුඹුරු බිම් කට්ටේ විස බැලුවකොට එහි එතරම් ඓතිහාසික වටිනාකමක් ඇත කිසිසේත්ම පෙනේ. එහෙත් එය ජාත්‍යාසල්ලියෙන් දුත් 10වත් සිංහල තරුණයෙකුගේ ජාතිය වෙනුවෙන් කැපකළ ජීවිතයක් සමඟ ඉංග්‍රීසි සොල්දාදුවන් බොහෝ දෙනෙකුගේ ජීවිත මරුට කැපකළ ස්ථානයකි. හාරගම් ඔයේ පාලමට සතුටින් භාගයක් පමණ දුරින් භාවනා කැරේ නැමැති පොල් ඉඩමක් තිබේ. එය පෙරදී විශාල වනාන්තරයකි. මෙහි භාවනානුයෝගී භික්ෂූන් වාසය කර නිසා භාවනා කැලේ යන්නු විවහාර වීලු. භාවනා කැලේ වැඩ සිටි භික්ෂූන්ට ආහාර සැපයූ ගමන හොත් අහර ගමතරට හාරගම නවින් විවහාර වේ. පෙරදී පස්කම් විහාරස්ථානයේ ගායක ගමක් වූ හාරගම දැනට මෛලපිටියේ ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ දායක වූ ගමකි. මහනුවරින් පිටත් වූ කර්ණ බාපුත්‍රී සීනාව ඉතා දුෂ්කරතාවයක් නැත්තේ හඟුරන් පෙතට පැමිණි නමුත් රජු අල්ලා දෙන බැවකි මහා අධිකාරම එහි දකින්න නොලැබින. නගරවාසීහුද එහි නොසිටියෝය. නමුත් ගලබුදු මහ දිසා විසින් සංවිධානය කරන මහත් සිංහල හමුදාවකින් තමන්ට බලවත් අන්තරායක් විය හැකි බව දැනගන්ට ලැබුණු බාබුත් තම සේනාව රැගෙන ආපසු මහනුවර බලා පිටත් විය. එසේ ආපසු එන ඉංග්‍රීසි සේනාව හඟුරන්කත සහ මාවේ අතර පිහිටි බලහෙල නම් දුර්ගයේ සැඟවී සිට පහර දුන් සිංහලයන්ගේ වෙඩි පහරට ගොදුරු වූහ. ගැලවීපත් ඉතිරි සේනාව ආපසු එන විට දැනට කන්ද හන්දියා විවහාර මාගහ කලනම් ස්ථානයේදී කඳු මුදුන් වල සිට එවන ලද විශාල ගල් වලට යටදී ඒ වාලේ බොහෝ දෙනෙක් මරු වැළඳ ගත්හ. මෙහි ඉහත ස්ථානහන් වාගොල්ලේ පින් පෙදසෙහි වාල් උප්පනම් ස්ථානයක් විය. රූප්පනම් ගමක් මාර්ගයන්හි විශාල ගස් අසල සුක්සෙවන්හි විමහරණ ස්ථාන වේ. ඉඳ ගැනීමට අවශ්‍ය ලී කොට ගල් ආසන ආදිය රූපයන්හි තබා තිබේ. වාන් ගස් වර්ගයේදී එම් ගස් වර්ගයේ බහළු වැටි ප්‍රදේශය වාගොල්ලයි. වාගසය යට ඇති රුක්කය වාරුප්පයි. හඟුරන් පිට සිට ආපසු එන ඉංග්‍රීසි හමුදාව වාගොල්ලෝ වාරුප්පය අසල නොඅනුමානව ගිමන් කරන බව සිංහලයෝ දැනගත්හ. එම නිසා ඉතිරි ඉංග්‍රීසි හමුදාවේ මනස වන එහි ගොඩනැගීමට ඔහු යොමුසුදු වූහ. රුක්කයට උමගක් හාරා එහි වෙඩි බෙහෙත් පුරවා තැබූහ. ඉංග්‍රීසි සේනාව එහි වී කඳවුර පැනගත් විට එම වෙඩි බෙහෙත් රැසකට ගිනි තබා පුපුරවා සතුරන් වැනසීමේ ක්‍රියාමාර්ගයක් සිංහලයෝ පිළිවෙත කළෝය. තමා ඒකාන්තයෙන් මැරෙන බව දැන දැනම සිය රට වෙනුවෙන් සතුරු සංහාරයේදී දිවි පුදන වීරවරයෝ ලෝකයේ දුර්ලභ වෙති. පසුගිය දෙවන ලෝක සංග්‍රාමයේදී ජපාන් යුද්ධ භටයන් බෝම්බ බඩ බැඳගෙන තමන් මැරෙනවා දැන දැනම සතුරු කඳවුරු මැද සහ නැව් චිමිනි වලට පැන්න බව අපට අසන්නට ලැබින. ජපන් තරුණයන්ගේ ජීවිත පූජාවලට
දෙමළ නෝන ජීවිත පූජා පුරාණ උඩරට තරුණයන් විසින් කරනු ලැබ තිබෙන බව බොහෝ කතාවලින් ඔප්පු වේ. වාගොල්ලේ උමගේ හිරස් කර තිබූ වෙඩි බෙහෙත් රැසට එහිම ඉඳගෙන තබා රට ජාතිය වෙනුවෙන් සීදී පිදීමට නිර්භීත සිංහල තරුණයෙක් ඉදිරිපත් විය. එම තරුණයාගේ නම ගම ආදී තොරතුරු නීවර දෙක් සොයා ගන්න බැරි වීම බලවත් පාඩුවකි. එවැනි වීර පුරුෂයන්ගේ නාම මාත්‍ර පමණක් ඉතුරු නොවීම බලවත් අභාග්‍යයකි. මාගහ කඩින් ගැලවීගත් ඉංග්‍රීසි සේනාව එතැන් සිට සැතපුම් හතරක් පමණ ඉතා දුකසේ ගමන් කොට ඉහත කීවා ගොරුණු වාරුප්පය අසල විවේක ගැනීම පිණිස කඳවුරු වැඳගත්හ. සිංහලයන්ගේ පහරදීම් වල ගොදුරු වීමෙන්ද ආහාර දුර්ලභතාවයෙන් එවකට ඉංග්‍රීසි හේවායන්ගේ ශරීර ශක්තිය මෙන්ම චිත්ත ශක්තියට පිරිහී ගොස් තිබෙන ඔවුනට සම්පූර්ණ විවේකයක් අවශ්‍ය විය. ඒ නිසාය ඔවුන් වාරුප්පය අසල කඳවුරු බැඳ ගන්නා ලද්දේ. ඔවුන් ගිල ගැනීමට මාරයක් හට අයාගෙන එහි රැක සිටින බව කිසිසේත් ඔවුන් සිතූහ. ගත වූයේ ස්වල්ප වේලාවක හෙන හඬක් වැනි ශක්තියක් පොළොව යටින් මතුවී කඳවුරේ සිටි ඉංග්‍රීසි හේවායන් බොහෝ දෙනෙක් කැපලි කැපලි වලට මැරී වැටුණෝය. ගිනි ඇවිලෝ සිංහල තරුණයාද සිරුර සුණු විසින වී සිය රට වෙනුවෙන් සිය ජීවිතය උදු කළේය. වාගොල්ලේ වාරුප්පය අසර දෙටි බෙහෙත් කුරුණ ලද කිතුල් පොට තබා තිබූ බවත් ඉංග්‍රීසි හේවායන් ඒවා උඩවාඩිගත් පසු සැඟව සිටි සිංහලයකු විසින් ඒවාට ගින් තැබූ බවත් ඒවා පිපිරීමෙන් ඉංග්‍රීසි හමුදා විනාශ වූ බවත් මේ සම්බන්ධයෙන් ඇති තවත් ජනකතාවක සඳහන් වේ. කෙසේ හෝ මේ ස්ථානයේදී ඉංග්‍රීසි හමුදාවක් විනාශ වූ බවක් ඇත්තක්ම බව සිටින හැකිය. නොමැරී ඉතිර වූ ඉංග්‍රීසි සේනාව නැවතත් ගමන් ආරම්භ කළමුත් ගල් අමුක්කුවේදී සිංහලයන් විසින් පෙරළන එවන ලද ගල් වලට යටවීමෙන් හා ගඟට පෙරළීමෙන් බොහෝ දෙනෙක් විනාශ වූ වෝය. ඉතා ස්වල්ප දෙනෙක් පමණක් දිවි කලවාගෙන ගොස් මහා විපත්තිය මහා නුවර සිටි ඔවුන්ගේ ප්‍රධාන සේනාපතියාට දැන් වූහ. ලෝවටා සැරිය සමග ඉන්න අප සමග පොත් කියවන්න, අපගේ චැනලේද සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකනේ ක්ලික් කරන්න. ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.